ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවා සම්බන්තා මැදිරියේ සුවරු නිවේදක ලහිරු කාවින්ද, ඒ සමගම ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවා මැදිරියේ සිටින සුවරු නිවේදක ශාන්ත කුමාර, ඔබ දෙපළට බෙහෙවින් ස්තුතියි. ජාතික ගුවන්විදුලියේ පූජා සදම් වන්දනාව අද පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සිට ගෙනීමේදී සඳහා ධර්මානුශාසනාව සඳහා අපට කළ ආරාධනයට අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදුවෙච්ච අද දවස ඔබ අප හැම දෙනාටම වැදගත් වූ දවසක්. අප දැන් සූදානම් වෙන්නේ මේ සන්ධ්‍යාවේදී බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අද පූජා සදම් වන්දනාවේ සිට ශ්‍රවණය කරන්නට, විශේෂයෙන්ම විහාරාධීශ්වර අග්ගමහා සද්ධම්ම ජ්‍යෝතික දජ අතිපූජනීය තුම්බෝවිල ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා උපදේශකත්වයන් පෙරදරි කරගෙනයි මේ පූජා සදහම් වන්දනාව, විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලිය ඔස්සේ පූජා සදහම් දහර ගෙනෙන්නට කටයුතු සම්පාදනය වුණේ. විශේෂයෙන්ම විහාරස්ථ දායක සභාව, ඒ සමගම උපාසිකා සමිතිය ඇතුළු විහාරස්ථ සාදු දහම් පාසල, සතරපේරුවේ දායක ප්‍රසාදීන් මේ කටයුත්ත සංවිධානය කරනු ලැබුවේ අරමුණු කීපයක්ම පෙරදැරි කරගෙන. ඒ අරමුණු කීපය ඉෂ්ට කිරීමේදී විශේෂයෙන්ම විහාරස්ථ දායක සභාවෙන් ලැබෙන දායකත්වය අපි ඉතාම ගෞරවයෙන් සේපත් කරන්නට කැමති. අද වැඩසටහන ගෙනීමේදී ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සමග පියෝඩෙල් සමාතර දායකත්වයෙන් අත්වැල් බැඳගන්නා බව අප සිහිපත් කරන්නට කැමති. හෙමින් සීරුවේ හිරු බැසගෙන යන මේ සුන්දර සන්ධ්‍යාවේ සිල් සමාදන් වූ උවැසුවැසියන්, ඒ සමගම විහාරස්ථානවල මේ මොහොතේ ගත කරන අපේ පින්නතුන්, නිවසේ සිට අද පින්බර පොහෝදා මෙත් සහගත සිතුවිලි වලින් සිත සුවපත් කරගන්න සියලුම දෙනා, බොහෝ ස්ථානවල ගමන් කරන අපේ බොහෝ දෙනා මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට සැදී පැහැදී තැන්පත්ව සූදානම් සිටින මොහොත. අද සන්ධ්‍යා ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය යතිවරයාණන් වහන්සේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමය මොරටුවෙගොඩ වෙන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍ය රාමය යන උභය විහාරාධීශර ශ්‍රී චෛවදනපුර කෝට්ටේ කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පිරිවෙනේ හිටපු පරිවේනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය තන්තිරිමුල්ලේ සරණ නායක මාහිමිපාණන් වහන්සේ අපි සාදු නදක් දෙමින් පාදාභිවන්දනින් යුතුව උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මේ මොහොතේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේ දැත් වට්ටි පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා උන්වහන්සේට ආරාධනා කිරීමේ කටයුත්ත සිදුවන මොහොත, විශේෂයෙන්ම මංගලිකා පෙරේරා මහත්මිය, වසන්තා චන්ද්‍රසේන මහත්මිය, එක්කම සුනන්දා අල්ගම මහත්මිය සහ අතුල අබේ කුණවර්ධන යන මහත්ම මහත්මීන් මේ මොහොතේදී විහාරස්ථානයේ වෙනුවෙන් දැහැත්වට්ටිය පිළිගන්වා, දැහැත්වට්ටි පිළිගන්වා ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අප හැම මේ ශ්‍රී සද්ධර්මින් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වූ මොහොතේදී සිල් සමාදන් වූ උවැසුවැසියන් හැර අන් හැම දෙනාටම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා පන්සිල් සමාදන් වීම සඳහා අපෙන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡා චාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සතු සතු උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නම යන්ති තේජනං දාරුං නම යන්ති තච්චකා අත්තානං දමයන්ති සුබ්බතාති සාදු 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 සදහැවත් පින්වත්නි තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ මහා විහාරස්ථානයේ අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය වෙළඳ සේවය ඒකාබද්ධව මේ බක් පොහෝදා වැඩසටහන විසුරුවා හරින අද දවසේ මේ සන්ධ්‍යාවේ පවත්වන ධර්ම දේශනාවටයි අපි සූදානම් වෙන්නේ. ඇතුම්බවවිල සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානය මාවනැල්ල උඩපමුණුව බණගේ තැන්න පුරාණ රාජමහා විහාරය කියන මේ විහාරස්ථානවල ආධිපත්‍යය හොබවන කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ සහකාරණිය විදුහල්පති අග්ගමහා සද්ධම්ම ජෝතික ජද අපේ තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව අද දවස මුළුල්ලේ අපේ ගුවන්විදුලි සංස්ථාන් විසුරුවා හරින
මේ විශේෂ ආගමික වැඩසටහන්. බොහෝ විහාරස්ථානවල මේ ධර්ම දේශනා ආදී සියලු දේහා එකතුව කටයුතු කරනවා. ඒ හැම දෙනාමත් අපි ආශිර්වාදයෙන් සිහිපත් කරනවා. මේ විහාරස්ථානයේ මේ ධර්මශාලාව පිරිතිරි සදහැවතුන්, ඒ වගේ අපේ තරුණ පිරිස් දරුවන් සහභාගි වෙලා ඉන්නවා. අපි සතුටුයි ඒ ගැන. දැන් මේ වෙලාවේදී අපේ රටේ විතරක් නෙමේ ලෝකේම අය මේහා එක් වෙන බව අපි දන්නවා. ඉතින් අද දවස බක්පුර පසළොස්වක් පොහෝ දවස, ඉතා වැදගත් පෝයක්. මොකද මේ සශ්‍රීක භාවය, ගස්වල මල් ගෙඩි හැදිලා සශ්‍රීක බව ප්‍රකාශ වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසාම තමයි එදා කාලුදායි හාමුදුරුව සුද්ධෝදන මහරජුරුවන්ගේ ආරාධනාවෙන් ඇවිල්ලා පැවිදි වෙලා, කාලුදායි හාමුදුරුව එදා ඒ පරිසරයේ තිබිච්ච වර්ණනාව ඉදිරිපත් කරලා බුදුහාමුදුරුවන්ට සඳහන් කළා, ස්වාමීනි කිඹුල්වත් පුරයට වඩින්න හොඳම කාලේ දැන් කියලා. උන්වහන්සේ ගාථා රාශියකින් අපේ බණ පොතේ තියෙනවා ඒ වර්ණනාව. ඉතින් බුදුහාමුදුරුව ඒක අහලා උන්වහන්සේ තීන්දු කළා, එදා මැදින් පෝය දවසේ තාත්තා බලන්න කිඹුල්වත් පුරයට වඩින්න. දැන් මේ බක් පෝය වෙනකොට දවස් 30ක්, යොදුන් 30ක් උන්වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග වඩිනවා. දැන් එතකොට අද බක් පෝය ඉඳලා වෙසක් පෝය වෙනකොට තවත් දවස් 30ක් මේ බුදුහාමුදුරුව ඇතුළු පිරිස තවත් යොදුන් 30ක් කිඹුල්වත් පුරයට වඩිනවා. ඉතින් එනිසා ඉතාම වැදගත් මේ පොහොය දවසේ ලොකු පණිවිඩයක් දෙනවා, අම්මට තාත්තට සලකන්න. බුදුහාමුදුරුවන්ට ඉර්ධියෙන් වඩින්න තිබුණා මේ ගමට. නමුත් උන්වහන්සේ පා ගමනින් වැඩියේ ලෝකයාට පෙන්වන්න අපි මේ අම්මට තාත්තට සලකන්න. ඒ අය අපි වෙනුවෙන් කැපවෙච්ච අය, කටයුතු කරපු අය. එනිසා ඒ පණිවිඩේ නැවතත් මේ බක් පොහොයෙන් අලුත් වෙනවා. උන්වහන්සේගේ මේ ගමට වඩින මේ ගමන සිහිපත් කිරීමේ. එවාගේම බුදුහාමුදුරුවන්ගේ දෙවැනි ලංකා ගමන, පළවෙනි වර මයිංගණය, දෙවැනි වර නාගදීපං, නාගදීපයට චූලෝදර මහෝදර මාමයි බෑනයිගේ රණ්ඩුව, ඒක දැකලා බුදුහාමුදුරුව උන්වහන්සේක සංසිඳවන්න වැඩියා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මානුශාසනෙන් මේ යුද්ධ කෝලාහල කලබල කරලා අපේ හිත අසංවර කරගෙන මිනිස්සු ගහමරාගෙන විපත්ති ඇති වෙනවා. ඒ නිසා ඒක සංසිඳවන්න බුදුහාමුදුරුව වැඩලා ඒ අයට ඒ කරුණු කාරණා කියලා ඒ අය අවබෝධ කරගත්තා. ඒ නිසා එදා විශාල මිනිස් සංහාරයක් වෙන්න තිබිච්ච කෝලාහලය බුදුහාමුදුරුවන්ගේ වැඩමවීමෙන් සංසිඳුණා. දෙවැනි ලංකා ගමන ඒ සිහිපත් කරන්නේ මේ බක් පෝය දවසේ. එවාගේම බුදුහාමුදුරුව මහල්ලේ ක්ලෙඩෙක් මලකඳක් පැවිදි රූපයක් කියන මේ සතර පෙරනිමිති දැක්ක කියලා අපේ බණපතේ උගන්වනවා. එතකොට මේ බක් පෝය දවස සම්බන්ධව තමයි උන්වහන්සේ මහල්ලෙක් පළමුවෙන් දැක්ක කියන්නේ. ඒ දවස එදා විනෝද වෙන දවසක් කියලා තිබුණේ හැම දිනාටම. ඉතින් ඒ දවසේ අන්න මහල්ලෙක් දැකලා ඒ වෙලාවේ උන්වහන්සේ මේ සිද්ධාර්ථ කුමාරයා මමත් නාකි වෙනවා, මහලු වෙනවා කියලා හිත අවදි වුණේ එතනින්. එතන වයසට යනවා නම්, බැරි ගහනවා නම්, දුර්වල වෙනවා නම් මොකද්ද මේ ජීවිතේ? මේ තරුණකම නැති වෙලා මමත් කවදා හරි මේ තත්ත්වෙට වැටෙනවා කියලා හිත අවදි වුණේ ඒ අවස්ථාවේ. ඒ නිසා ඒ විනෝද ක්‍රීඩා නැවතිලා ඒ ගැන හිතන්න ගත්තා. ඊළඟ වෙසක් පෝය දවසේ තමයි ලෙඩෙක් දැක්ක කියන්නේ. ඊළඟට උදා වෙච්ච පොසොන් පෝය දවසේ තමයි මලකඳක් දැක්ක කියන්නේ. ඒ පෝය දවස තමයි එදා විනෝද වෙන්න වෙන් කරපු දවස. ඉතින් ඒ යුද ඒ ක්‍රීඩාවට යන්නේ නැතුව නැවතිලා ඒ ගැන හිතන්න ගත්තා. ඒ අනුව තමයි ඇසල පෝය උදාව එක්ක පැවිදි රූපයක් දැක්ක කියන්නේ. ඒ අනුව තමයි ගිහිගෙයින් නික්මෙන්න තීරණය කළා කියලා කියන්නේ. ඒ නිසා බක් පෝය ඒ සතර පෙරනිමිති වල පළවෙනි පූර්ව නිමිත්ත දර්ශනය වෙලා හිත අවදි වෙන්න යෙදිච්ච කාරණය. ඒකත් වැදගත් මේ බක් පෝය දවස. එයා පිළිබඳව උදෙස් සඳහන් කළා. මම මේ කෙටියෙන් සිහිපත් කළේ. ඉතින් ඒ උතුම් පොහෝ දවසේ මේ සන්ධ්‍යාවේ අපි බණපදයක් අහන්නයි සූදානම් වෙන්නේ.
ඉතින් මේ තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය අපේ තුම්බෝවිල ධම්මරතන නායකහාරුවන්ගේ මෙහෙයවීමෙන් ඉතාම වාසනාවන්ත පිම්බිමක් වෙලා තියෙනවා. උන්වහන්සේ මේ දායකව හොඳින් මෙහෙයවලා තියෙනවා. මේ දායකයන් පුඩා ළමයින්ගේ සාදු දහම් පාසල, විශේෂයෙන්ම තුම්බෝවිල සාදු දහම් පාසල තුළින් ළමයි ශික්ෂණය කරලා තියෙනවා. ඒ නිසා මේ කවුරුත් ඉතාම සංසුන්ව තැම්පත්ව මේ කටයුතු වල යෙදෙන්නේ නායකහාරුවන්ගේ මඟ පෙන්වීම ඒ යෙදීම නිසාමයි. ඒ නිසා අපි සතුටු වෙනවා විහාරස්ථානයකින් සිදුවෙන මෙහෙවර අපේ නායකහාරු ඉතාම හොඳින් ඉටු කරමින් මේ ගමට, උන්වහන්සේ ගම තුම්බෝවිල, ඒසා ගමේ හාමුදුරු කෙනෙක් කරේ තමන්ගේ ගමේ පිරිස නෑදෑ හිතවතුන් වෙනුවෙන් ඒ කටයුතු කරනා වගේ පොදුවේ භික්ෂුන් වහන්සේ කියන පොදු කෙනෙක්. ඒ නිසා පොදුවේ කටයුතු කරන්න ක්‍රියා කරන නායක හාමුදුරුව අපිට ලොකු වාසනාවන්ත කෙනෙක්. උන්වහන්සේ දැන උගත්කම් පිරිපුන් හාමුදුරු නමං පාසල් මෙහෙවර නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හැටියට කොළඹ රාජකීය විද්‍යාලෙත් සේවය කළා, පන්නේපිටිය විද්‍යාලෙත් දැන් සේවය කරනවා. ඒ උන්වහන්සේගෙන් ඉතාම භික්ෂුන් වහන්සේමක් කරේද හොඳ මෙහෙවරක් ඉටු කරනවා. අපි ඒක අගය කරනවා. ඉතින් මේ වෙලාවේදී උන්වහන්සේටත් අපේ ආශිර්වාදය සිහිපත් කරනවා. එයාගේ මේ පිම්බම ආරම්භ කිරීම පුරෝගාමීච්ච උන්වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ දේශීය වෛද්‍ය සූරී ගරු කටයුතු පදවිගම්පල ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සල්පිරිකෝරලේ ප්‍රධාන ඒ නායක ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. එවාගේම අපවත් වී වදාළ අඹේවල පඤ්ඤාසාරා විධාන ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයෙක් අපේ ධම්මරතන ආමරු. එනිසා ඒ මහානායකාරුවත් පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරමින් දෙවියන්ටත් ඔබාප නමින් පරලෝකීය සැමටත් ඒ අපවත් වෙච්ච නායක ආමරුන්ටත් අපි හැම දෙනාටමත් අපේ දූ දරුවෝ වැඩිහිටියෝ ගුරු දෙමව්පියාදීන් විදේශගත වෙන්න හැම දෙනාටමත් මෙලොව පරලොව යහපත පිණිස උතුම් නිවන පිණිස මේ ධර්ම දානමේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි බණ අහන්න සූදානම් වෙමු. අය පුංචි ගාථාවක් ධම්මපදයේ තියෙන පුංචි ගාථාවක් සිහිපත් කළේ. බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් අපිට උගන්වන ධර්මය පිළිබඳව ඒකට අදාළ කතාව සිහිපත් කරන්න කැමති වෙනවා. දැන් මේ ගාථාව දේශනා කළේ පුංචි හාමුදුරු නමක් වෙනුවෙන්. උන්වහන්සේගේ නම සුඛ සාමණේර. අපේ සම්බුද්ධ ශාසනයේ අවුරුදු 7 රහත් වෙච්ච පුංචි හාමුදුරුව 4 නමක් හිටියා. ඒ උන්වහන්සේලා අවුරුදු 7 රහත් වුණා. සෝපාක සාමණේර, පණ්ඩිත සාමණේර, සංකිච්ච සාමණේර. අපි අද මේ කතා කරන්නේ සුඛ සාමණේර. දැන් බුදුහාමුදුරුවන්ගේ ඊටාම ප්‍රධාන අග්‍රශ්‍රාවක නමක් තමයි සැරියුත් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේගේ කුලූපක දායක ගෙදරක් තිබුණා. ඒ දායක ගෙදර අය නිතරම නිරන්තරයෙන් දම් පැන්දෙන අය. ඉතින් උන්වහන්සේ බොහොම හිතවත්. ඒ ගෙදර හිටපු කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දරුවා ලැබෙන්න හිටියාම ඒ කවුරුත් කිව්වා ඒ ගෙදරට කිසි දෙයකින් අගහිග නැහැ. හැමදේම තියෙනවා. ඒසක් කියවා මේ ලැබෙන්නේ පොඩි එකාගේ වාසනාව. පොඩි එකාගේ වාසනාව. මේ දරුව ලැබුණා. ලැබුණාම කවුරුත් කිව්වේ අර කලින්ට වනා තමත් විවිධ දේ සැප සම්පත් ලැබෙන්න ගත්තා. පොඩි එකාගේ වාසනාව. අපි එහෙම කියනවනේ. ඉතින් මේ සැරියුත්තර වඩම් වෙලා පොඩි එකාට නමක් තියන්න යෝජනා කළා. උන්වහන්සේ ඇහුවා මේ පොඩි ළමයාගේ විශේෂය. අනේ ආනේ අපිට කිසි දෙයකින් අඩුවක් පාඩුවන්නේ. සියලු සැප සම්පත් අපිට ලැබෙන්න ගත්තා මේ පොඩි දරුවා ලැබෙන්න හිටියාම. ඒ නිසා සැරියුත් මහරහතන් වහන්සේ නම තිබ්බේ සුඛ කුමාරයා කියලා. සුඛ කුමාරයා. ඉතින් අපි කවුරු වුණත් අම්මගෙන් මේ ඇකේ ඉඳලා ඊළඟට අපි බඩගාලා ධනගාලා වැටි වැටි යන එහෙමනේ මේ මේ පොලේ පය ගහලා නැගිටින්නේ. ඉතින් මේ පුංචි දරුවත් එහෙමයි අවුරුද්දයි 2-3 ඔහම ගත වෙනකොට මේ අම්මා නිරන්තරයෙන්ම දම් පැන්දෙනවා, පිණ්ඩපාතේ බෙදෙනවා. පොඩි ළමයාත් යනවා ඒක. ඉතින් අවුරුදු 5-6 වෙනකොට මේ පොඩි දරුව අම්මට කියනවා මාත් අර හාමුදුරුව වෙන්න ඕනේ. හාමුදුරුව වගේ වෙන්න ඕනේ. ඉතින් අම්මා අකමැති වුණේ නැහැ. දැන් දරුවෙක් මහාන කරනවා කියන එක මේ කාලේ හරි අමාරු වැඩක්. පවුලක එහෙම නැහැ.
දැන් ශාසනයේ බොහෝම අඩුයි හාමුදුරුවරු බොහොම සුළු පිරිසයි ලංකාවේ ඉන්නේ. ගෙවල්වල දානයක් වුණාම 19යි 15යි 500 කියනවා. නමුත් හාමුදුරුවරු හරි හිඟයි. ඒ නිසා විශේෂයෙන් ඒ ගැනත් කවුරුත් සලකන්න ඕනේ. හැබැයි මේ අම්මා විරුද්ධුනේ නැහැ. ඒ පුතා මහාන කරන් සැරියුත්හාරවන බාර කළා. සැරියුත්හාරු මේ පුංචි පුතා සුක කුමාරයා මහාන කළා. දැන් සුක සාමනීර පොඩි හාමුදුරුවෝ. දැන් මේ පොඩි හාමුදුරුවෝ සැරියුත්හාමරන් ගෝලයා. ඉතින් උන්වහන්සේ එක තමයි හැදෙන්නේ වැඩෙන්නේ. ඔය අතර දවසක් දා බුදුහාමුදුරුව විවේක වැඩින්න කවුරුවන්නේ බුදුහාරු ළඟ. පොඩිහාරු කල්පනා කළා යන්න ඕනේ බුදුහාරුවන හම්බෙන්න. බුදුහාමුදුරන්ට ඇහිලා වැඳලා පැත්තෙන් වාඩි වුණා. බුදුහාරු හැවුවා, කවුද මේ? මම සුක සාමනීර කියලා කිව්වා. එතන බුදුහාමුදුරු හැවුවා, මොකද්ද මේ සුක කියන්නේ? ඉතින් පොඩිහාරු පොඩක් ඇඹරෙනකොට ආන්න බුදුහාරු හා වැඩේනමුකෝ වාඩි කරගෙන මේ පොඩිහාරුක පොඩි නම සුක කියන්නේ සැප. සුක කියන්නේ සැප. හැබැයි පොඩිහාරුනේ සැපනිකන් ලැබෙන්නේ. සැපනිකන් ලැබෙන්නේ. පුඤ්ඤන්නාම සුකස්සේතං අදි වචන. සැප ලැබෙන්න නම් පින් කරන්න ඕනේ. පිනට කියන තව නමක් තමයි සැප කියලා කියන්නේ. පින් කළේ නැත්තම් සැප ලැබෙන්නේ නැහැ. එදා පින් කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරු එහෙම වදාළාම පොඩිහාරු ඇහුවා, බුදුහාමුදුරනේ එහෙනම් මාත් පින් කරලාද? ඔහෙම තමයි. අපිට මේ මනුෂ්‍යාත්මය ලැබුණේ පෙර පින නිසාමයි. නිකන් ලැබෙන්නේ නැහැ. පින් තියෙන්න ඕනේ. දැන් පොඩිහාමුදුරු සතුටු වුණා. මේ බුදුහාමුදුරු මේ පින් ඇතිව ඉපන්න කියපු නිසා. ඉතින් බුදුහාරෝ කිව්වා, හොඳට වාඩි වෙනක මං කියලා දෙන්න. බුදුහාමුදුරුව පැහැදිලි කළා මේ පොඩිහාමුරුවන්ට ඒ පොඩිහාර කර පින මොකද්ද. ඉස්සර ජාතියක මේ පොඩිහාමුරු ඉපදිලා හිටියා දුප්පත් ගමක දුප්පත් ගෙදරක. දැන් ඒ ගෙදර ඒගොල්ලන් හරියට කණ්ඩ බොන්නත් අඩුවේ බොහොම දුප්පත්. එහෙම ගෙදරක තමයි හිටියේ. ඉතින් මෙයා දැන් ළමයා ඉපදිලා ළමයා වෙලා තරුණ වෙලා ඒ වයසට එන කාලේ. එතකොට නගර හිටියා මහා ධන සිටුවරේ. ඒ මහා ධන සිටුවරයා මළා. එයා මැරුණාම ඒ දේවියත් මළා. දැන් පුතා තමයි සිටුවරයා වුණේ. සිටුවරයා වුණේ පුතා. එතකොට ඒ සිටුවරයාට දැන් තරුණ සිටුවරයාගේ භාණ්ඩාගාරේ කිව්වා, සිටුතමනි අම්මගේයි තාත්තගේයි වස්තුව තියෙන භාණ්ඩාගාරේ 80 කෝටියක්. මේ තරුණ පුතා මොකද ඇව්වේ? ඇයි අම්මලා තාත්තලා ඒව අරන් ගිහලා නැද්ද? එතකොට කිව්වා සිටුතමනි, මැරෙනකොට මොකවත් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. මැරෙන දාට ඔක්කොම දාලා යන්නේ. ඔක්කොම කියන්නේ මේ මමයි කියලා මගේයි කියලා කවලපෝල හදන ශරීරයත් මැරෙන දාට දාලා යන්නේ. ඒක අරන් යන්නේ නැහැ. එහෙමයි වෙන්නේ. අපි කොච්චර ඇලුම් කළත් අපේ ගේ දොරද ඔක්කොම දාලා යනවා. ඒ නිසා මැරෙනකොට මොකක් ගෙනියන්න බෑ කිව්වා. එතකොට ගෙනියන්නේ මොනවද? අර පුරා පැරණි පඬිවරය කියන්නේ අර්ථා ගෘහේ නිවෘතන්තේ. අපි අර්ථවත් කියලා එකතු කරපු දේවල් ගෙදර නවතිනවා මැරෙන දාට. සමසානේ මිත්‍ර බාන්ධවා. ඕනම් අපේ දූල පුතාලා නෑදෑයෝ මිත්‍රයෝ මිනිය කරගාගෙන සමසානේ සුසාන භූමියට අරන් යන්න පුළුවන්. ඉන් එහාට කවුරුවත් යන්නේ නෑ. කවුද යන්නේ? සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගඤ්ඤ. කළ හොඳ නොහොඳ විතරයි යන්නේ. පිම්පව් විතරයි අරන් යන්න පුළුවන්. ඒ නිසා සිටුතුමනි ඔක්කොම ඒව දාලා ගිල තියෙන වස්තුව එහෙමම තියෙනවා. මේ තරුණ සිටුවර ගැන මං අරගෙන කොහමද? කාලා බීලා ඔක්කොම ඉවර කළාම ඉවරයිනේ. ආන තරුණ පුතා එහෙම හිතුවා. එහෙම හිතලා මේ සිටුත් පුතා මොකද කළේ? එයා කිව්වා හැමදාම කහවණු 1000ක් විතර වියදම් කළා. කන්න බොන්න ඒ පහසුකම් සලසන්න ඕන. ඒ වගේම හඳ පිරෙන දාටයි හඳ අවරට යන අමාවක පෝය 15ක පෝය. මේ පෝය දවස් දෙකේ ඒ සිටුවරයව සුවඳ පැනින් ආවලා අලුත් ඇඳුම් අඳලා පෙරහැරකින් අරන් ඇවිල්ලා වේදිකාවක හැමෝටම පේන කණ්ඩ හදන්න කිව්වා. ඒතර වියදම් එනවනේ. ශරීරික වියදම් කරන්න. ඉතින් දැන් මේ සිටුවරයව ඒ විදිහට තමයි පෙරහැරෙන් ගෙනහැලා පෝය දවසට කණ්ඩ ලෑස්ති ගන්නවා. මිනිස්සු පෙරහැර බලන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා එතන. ආන්න අර මං කිව්වේ දැන් මේ සුක සාමනීර පොඩි හාමුදුරු ඉස්සර දුප්පත් ගෙදරකනේ. දුප්පත් ගෙදරක ඉපදලා හිටියවත් දැන් තරුණේ. එයාගේ නම මොකද්ද? අන්න භාර.
අන්න භාර තරුණයාට යාළුවෙක් හම්බ වෙන නගරට ආවා. යාළුවා කිව්වා, ආයිබෝන් අපේ සිටුතුමාද පෙරහැරෙන් ඇවිල්ලානේ කන්නේ. යම් පෙරහැර බලන්න. පෙරහැර බලන්න එක්ක ආවා. පෙරහැර බලන්න එක්කන් ඇවිල්ලා පෙරහැර බැලුවා. පෙරහැර බලලා ඉවරනකොට සිටුවරයා දැන් වේදිකාව ඉඳලා කෑම පිඟන් අරිනවා කන්න. කෑමවල සුවඳ අන්න භාර කවදාවත් එහෙම කාලා නැහැ. මෙයාට ඉන්න බැරි වුණා. කෑ ගහලා බත් කටක් කිල්ලුවා. සිටුතුමා බත් කටක් දෙන්න, බත් කටක් දෙන්න. සිටුවරයා ගණන් ගත්තේ නැහැ. ළඟට ගිහිල්ලා ඉල්ලුවා, දුන්නේ. කාලා ඉවර වෙලා සිටුවරයා කිව්වා, කාට හරි මේ වගේ කෑම කන්න ඕන නම් මගේ සිටුමාලිගාවේ අවුරුදු 3ක් වැඩ කරන්න. උදුළු ගන්න, වතුර අදින්න, දර පලන්න වැඩ කරන්න. එහෙම කරපු කෙනෙකුට අවුරුදු 3ක් මේ වගේ කන්න දෙන්න පුළුවන්. නැත්තම් දෙන්නේ බෑ කිව්වා. අන්න භාර දුගියට ඇති වෙච්ච ආසාව කියන්නේ මෙයා කැමති වුණා. මෙයා ගෙදර ගියේ නෑ. මෙයා කම අද ඉඳලා වැඩ කරනවා. අන්න භාර දුගියා අවුරුදු 3ක් මේ සිටු මාලිගාවේ වැඩ කළා. වැඩ කළා. ඊට ඉවර වුණායින් පස්සේ සිටුවරයාට දැනුම් දුන්න, දැන් මෙන්න මෙයා වැඩ ඉවර. සිටුවරයා කිව්වා, හොඳයි. අන්න භාර දුගියව සුවඳ පැනින්න ආවලා අලුත් ඇඳුම් ගන්න පෙරහැරෙන් ගෙනලා කන්න දෙන්න. දැන් මේක ගමේ රටේ ප්‍රසිද්ධ වුණා. මේ මිනිහා මෙච්චර කාලයක් මහන්සි වෙලා කන එක බලන්න මිනිස්සු පිරීලා හිටියද ඇවිල්ලා. දැන් මෙයා පෙරහැරෙන් ඇවිල්ලා වේදිකාවට නැගලා දැන් කෑම පිඟන් අරිනවා කන්න. එක එක පිඟාන අරිනකොට ආන්න ඒ කිට්ටුව තිබුණා ගන්ධ මාදන පර්වතයේ. ඒ පර්වතයේ වැඩ හිටියේ පසේ බුදුහාමුදුරුවෝ. ආන්න එක පසේ බුදුහාරු නමක් සතියක් නිරාහාරව හිටියා. නිරෝධ සමාපත්තිය සුවයට සමවැදිලා සතියක්. එහෙම ඉඳලා එදා උදේ නැගිටලා උන්වහන්සේ නාලා පිරිසිදු වෙලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ පිණ්ඩපාත වඩන මේ පාරෙන් අන්න භාර දුගියා කෑම පිඟන් ඇරලා වටපිට බැලුවාම පේනවා අර ඈතේ පර්වතේ පාමුලෙන් වඩිනවා මේ පැත්තට කවුද? පසේ බුදුහාරු. පසේ බුදුහාරු වඩිනවා. දැන් අන්න භාර දුගියාට ප්‍රශ්නයක්. කනවද දෙනවද? කනවද? ඇයි අවුරුදු 3ක් වැඩ කළේ මේ කෑම කන්න? දැන් පසේ බුදුහාරු මෙහාටයි වඩින්නේ. මම මේක කන එකද හරි දෙන එකද හරි? දානංච යුද්ධංච සමානමාවු නේද? දානයක් දෙනවා කියන යුද්ධයක්. කායකද? අපේ හිතේ යුද්ධය. අපේ හිතේ ලොකු යුද්ධයක් එනවා. දැන් කාට හරි යමක් පරිත්‍යාග කරනකොට අපේ හිතේ ලෝභකම කියලා අකුසල මූලයක් තියෙනවා. ලෝභකම ඉස්සරහට පැන්නොත් එපා දෙන්න කියලා අදිනවා පස්සට. හිත කියන එක පුදුම දෙයක්. හැම දෙයකම ප්‍රධාන හිතයි. මේ හිත එපා දෙන්න කිව්වොත් එහෙම ඉතින් නවතිනවා. ඒ වගේ අපේ හිතේ මූලයක් තියෙන අකුසල මූලයක් දේශය. තරහ ගියොත් එහෙම ඒත් අපි අකමැත්තෙන් වැඩ කරන්නේ. කැමති නැහැ දේශයේ තරහව. ඒතර වෛර කරනවා, පලිගන්නවා, ගහගන්නවා, මරාගන්නවා, යුද්ධ කරනවා. දේශයේ මහා බරපතල. මෝහය ඉස්සරහට පැන්නොත් ඒත් මෝඩකම් කරනවා. ඒ නිසා අකුසල මූල තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. ඉතින් ඒවා ඉස්සරහට පැන්නොත් එහෙම අපිට හොඳ වැඩ කරන්න බෑ. දැන් ඒතර අන්න ඒ අකුසල මූලයන් එක තමයි සටන් කරන්න වෙන්නේ. ඒවා ඉස්සරහට පැන්නොත් එපා දෙන්න කියලා පස්සට අදිනවා. දැන් ඒකයි දැන් මේ අන්න භාර දුගියාගේ හිතේ යුද්ධ කිව්වේ. දැන් මේ ලෝභකම කියනවා එපා දෙන්න. උඹ අවුරුදු 3ක් වැඩ කළේ මේ කෑම කන්න. ඉතින් මෙච්චර මහන්සි වෙලා දැන් මේ අතර හම්බෙච්ච කෑම ටික කන්නේත් නැතුව ආයේ මේ අන්න භාර හිතන මම මේ අවුරුදු නොකා හිටියේ නෑනේ මොනව හරි කෑවනේ. ඒ නිසා මේ කෑම කෑමත් දිවට රහ දැනෙනවා. එයින් යටට ගියාම ගුණ රහක් වන්නේ. බැරි වෙලාවත් ඕක් ගාලා උඩට ආවොත් එහෙම වමනේ බලන්නවත් බෑ. ගඳ ගහනවා. දැන් මෙයා හිතනවා මේ. ඒ නිසා මේ අපේ හිත කියන එක පුදුම එකක්. මේ හිත අපි හොඳට පරීක්ෂා කරන්න ඕන. අපේ හිත නරක් වුණොත් තමයි අපි වැරදි කරන්නේ. අපේ හිත හදාගන්න ඕනේ. චිත්තං දන්තං සුඛාවහං. හිත දමනය කරන එක සැපගෙන දෙනවා. එහෙනම් අපි හිත පාලනය කරන්න ඕනේ. හිත හිතට ඕන ඕන දේ කරන්න දුන්නොත් හරි ප්‍රශ්නය. ආන්න අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ හිතයි හදන්නේ.
හිතයි වැඩි දියුණු කරන්නේ. භාවනා කියන්නේ වැඩි දියුණු කරනවා. කාවද? අපේ හිත. අපේ හිත. ඒ හිත ඕන ඕන විදිහට ඉඩ දෙන්නේ අපි. දැන් අන්න දැන් මේ අන්න බහාර දුගියාගේ හිත තමයි මේ කලබල වෙලා. අපි දැන් මේ බලන අපි අතර ඇති මේ රටේ ලෝකේ යුද්ධ කලබල කෝලාහල ඒවැ මූලික තැන කොහෙද මේ? අපේ හිත. එක එක්කෙනාගේ හිත. හිත්වලින් තමයි එක එක්කෙනාට තරහව ඇවිල්ලා ක්‍රෝධ කරලා වෛර කරලා යුද්ධ කරන්න කෝලාහල කරන්න රටවල් අල්ල ගන්න මිනිස්සු මරන්න. ඒ හැම එකටම පෙළවෙන්නේ හිත නරක් වුණාම. හිත ද්වේෂයෙන් වෛරයෙන් ඒව ඇති වුණාම මේ හිත කියන එකේ නිසා අපි පාලනය කරන්න ඕන. දැන් බලන්න අන්න බාර දුගියා හිත පාලනය කළා. හිත කියන උඹ දෙන්නපා මම මෙච්චර කල් මහන්සි වෙලා ඒ ආයෙ කියනවා නෑ නෑ මං වගේ දුප්පතෙකුට මේ වගේ දෙන්න දෙයක් නෑ. දෙන්න දෙයක් තියෙනකොට දෙන්න සුදුසු කෙනෙක් නෑ. දැන් මට පසේ බුදුහාරු කෙනෙක් මේ වඩින්නේ. ඉතින් උන්වහන්සේට මේ දානි දුන්නොත් මට ලොකු ලාභයක්. මේක කෑවොත් එච්චරයි වැඩන්නේ. මේක මේ බඩේ කටට ගැටෙන් යටට යයි දිරයි එච්චරයිකින්. ඒ නිසා මේක දැන් මම දන් දෙන එක හොඳ. එතන හිතේ යුද්ධය පාලනය කරගත්තා. හිතේ ඇතිවන වේගය පාලනය කරගෙන හිත හදාගෙන ආනර පසේ බුදුහාරු ළඟට ගිහිලා මේ දානි බෙදුවා. පූජා කළා. පූජා කළා. ඒ පසේ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කියපු ගාථාව. අදත් ඔබේ ගෙදරක දානෙකට හාමුදුරුව වැඩියාම ඉමං බික්කම් බික්කු සංඝස්ස දේම කියලා පූජා කළාම ඔක්කොම හාමුදුරුවෝ ගාථාවක් කියනවානේ. අදත් කියන්නේ අර අන්න බාර දුගියට කියපු ගාථාව. අදත් හාමුදුරුවෝ ඒ ගාථාව තියන්නේ මොකද්ද? පසේ බුදුහාරු අන්න බාර දුගියට පින් දෙන්න කියපු ගාථාව. ඉච්චිතම් පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසියත. ඉච්චිතං කියන්නේ කැමති වෙන දේවල්, පත්තිතං කියන්නේ පතන දේවල්, කිප්පමේව සමිජ්ජතු වහාම ලැබේවා. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා හිතේ තියෙන බලාපොරොත්තු පිරේවා. චන්දෝ පන්න රසියත. පන්න රසය යන 15ක පෝයේ දවසේ චන්දෝ හඳ වගේ. හඳ පිරිලානේ අඩුවක් නැහැ. ඒ වගේ ඔබේ හිතෙන් පැතුම් ඔක්කොම සඵල වේවා කියලා පසේ බුදුහාරෝ ඔය ගාථාව කියලා මෙච්චර වළඳන්න බෑනේ කියලා අනිත්‍යහාරු බෙදන්න ඕන කියලා උන්වහන්සේ පාත්‍රය නම් වැඩියා. දැන් මේක බලන් හිටපු මිනිස්සුන් පුදුමයි. සිටුවරයා එකපත් කටක් දුන්නේ. අන්න බාර දුගියා මේ දුප්පතා මුළු අර කෑම ටික ඔක්කොම දානි හැටියට පූජා කළා. මේක බලන් හිට මිනිස්සු කරේ කණේ තිබිච්ච රත්තරන් මාල වලලු මේ දුගියට පරිත්‍යාග කළා. සාදුකාර දුන්න. මේක හඬ ඇහිලා සිටුවරයා දුවගෙන ආවා. මේ කෑම හිර වෙලක් දන්න මිනිස්සු කෑ ගන්න බැලුවාම මිනිස්සු සාදුකාර වෙනවා, සතුටු වෙනවා. මම මෙච්චර කල් කෑව එහෙම කවුරුවත් සතුටු වෙන්නේ නැහැ. ඒ සිටුවරයා ළඟට ඇහිලා කිව්වා අනේ අන්න බාර ඔය පින මට දෙන්න බැරිද ඇහුවා. පින් කියන જાතිය දෙන්න පුළුවන්. අපි පින් අනුමෝදන් කරන්නේ. පින් අනුමෝදන් කරනවා. වෙන කෙනෙක් කරන හොඳ වැඩක් අපි අනුමෝදන් වෙනවා අනේ හොඳයි හොඳයි කියලා. අපි කරපු දෙයක් අනේ මේ පින අනිත් ඒවා යහපත වෙනස හේතුව පින් දෙනවා අපි. පින් දෙන්න පුළුවන්. පාන පත්තු කළේ පාන 1000 පත්තු කළත් මුල් පාන එළිය අඩු වෙන්නේ නැහැ. එදා කාට දුන්නත් පින අඩු වෙන්නේ නැහැ. පින වැඩි වෙනවා. පින් දීම පින්කම. ඒ නිසා ආන්න අන්න බාර්ක සිටුතුමා අනේ ඔබතුමා මේ පින ගන්න කියලා. ඉතින් සිටුවරයාත් කැමති වෙලා එයත් මේ අන්න බාර සම්පත් දුන්නා. රජ්ජුරුව මේ කාරංචි වල ඇවිල්ලා බැලුවාම මහා රත්තරන් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ අන්න බාර දුගියා රජ්ජුරුව ඉඩමක් කඩමක් දීලා ගෙයක් දොරක් හරක බාන දීලා එදාම මේ අන්න බාර දුගියා සිටුවරයෙක් කළා. අන්න බාර සිටුවරයෙක් කළා. එදාම විපාක ලැබුණා. දැන් අපි කරන හැම පිනක්ම අපි කරන හැම පව්කමක්ම පින්පව් දෙකටම පින්වත්නි විපාක ශක්ති හතක් තියෙනවා ධර්මයේ හැටියට. අපි පින්කමක් කළත් පව්කමක් කළත් ඒකේ විපාක ශක්ති හතක් තියෙනවා. ධර්මයේ ඒක විග්‍රහ කරන්නේ ජවන හත කියලා. ජවන හතක්. ඒ ජවන හතෙන් පළවෙනි ජවනය දිට්ඨ ධම්ම වේදනියයි. මෙලවදී විපාක ලැබෙන්නේ. හතෙන් එකක් මෙලවදී දිට්ඨ ධම්ම වේදනිය මෙලවදී විපාක ලැබෙනවා. හත්වෙනි ජවනය උපපජ්ජ වේදනියයි. මැරුණයින් පස්සේ ඊළඟ ජීවිතයේ විපාක ලැබෙන්නේ උපපජ්ජ වේදනියයි.
අර මැද තියෙන ජවන පහ මහතෙන් පහක්ම විපාක ලැබෙන්නේ අපරාපරිය වේදනීය. නිවන් දකිනකම් පස්සෙන් එනවා. පස්සෙන් විපාක එනවා. ඒ නිසා මේක තමයි පළවෙනි ජවනයේ හත්වෙනි ජවනයේ විපාක නොදුන්නොත් ඒක අහෝසි කර්ම. ඒක සංසාරට යන්නේ හතෙන් පහක් සංසාරට යනවා. මේක තමයි පින් හිතේ පව් හිතේ විපාක ලැබෙන පිළිවෙල. දැන් මේ අන්න බාර දුගියට එදා කරව පින එදාම් විපාක ලැබෙන දිත්ත ධම්ම වේදනීය වශයෙන්. ඇයි? පසේ බුදුහාර කෙනෙක් සද්දවසන් निराහාරව සමාපත්සුවෙන් හිටපු කෙනු දානයක් දෙන්න ලැබුණා. ඒක එදාම් විපාක ලැබෙනවා. ඒකයි උනේ. ඉතින් කොහොම හරි අපි තේරුම් ගන්න ඕනේ ඒක පින් පව් විපාක ලැබෙනවා. දැන් අපේ උපාසකම්මල හිලා මටත් කියනවා අනේ හාමුදුරුවනේ අපි තමයි පන්සල් යන්නේ අපි තමයි පින් කරන්නේ අපි තමයි දාන බලන්නකෝ ආන අපිටමනේ මේ කරදර එන්නේ එහෙම කියනවානේ අපිටමනේ ආර නෙමේ කරදර වෙන්නේ ඊයෙත් ඇහිලා කිව්වා කවුද ලෙඩ වෙලාලු අපිටමනේ මේ කරදරයකින් එරෙහෙන් ගෙඩි මේ එක පාත් වෙන්නේ කරදර පාත් වෙන්නේ එහෙම කියනවා පින්වත්නි මේ කර්ම විභාගය ඕකයි අපි මේ ජීවිත කොච්චර හොඳ වැඩ කළත් මේ දීර්ඝ සංසාරේ පෙර කරපු කර්ම මොනවද කවුද දන්නවද? අර හතෙන් පහ එනවනේ පස්සෙන්. ඉතින් ඒ නිසා අපේ මේ ජීවිතේ කරන පිම්පව් ඒවා නැති වෙන්නේ නැහැ. ඒවට පිම්පව් මාරු වෙලා ලැබිලා නෙමෙයි. ඒ පරණ ඒවා ඇවිල්ලා විපාක ඇදෙනවා. ඒ නිසා නහි ධම්මෝ අධම්මෝ ච උභෝ සම විපාකන. පිම්පව් දෙකට ධර්මයේ අධර්මයේ මාරු වෙන්නේ නැහැ. මේක මාරු වෙන්නේ නැහැ. අධම්මෝ නිරම් වැරදි කලානං පවුකමනන් දුක්විපාකමයි. ධම්මෝ පාපේති සුග්ගතෙන් හොඳ දේට සැපවිපාක. මාරු වෙන්නේ. ඒ අපි මේ ජීවිතයේදී අපි හොඳ දේ කරන එක විපාක එනවා. අර පරණේව ඇවිල්ලා ආන්න අපිට හේතු වුණාම ඔන්න විඳින්න වෙනවා. කරන්න දෙයක් නැහැ. කර්ම විභාගය අපි පස්සෙන් එනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් අන්න භාර දුගියාට එදාම විපාක ලැබුණා. ඉතින් බුදුහාමුදුරුව මේ කතාව කියලා මේ පොඩි හාමුදුරුව තමයි මේ අන්න බාර දුගිය කියලා කියන්නේ. ඉතින් බුදුහාරයක පැහැදිලි කළා පොඩි හාන්ට හරි සතුටුයි. ඉතින් උන්වහන්සේ බුදුහාරගෙන් සමුගත්තා. ඉතින් මේ පොඩි හාමුදුරුව සුඛ සාමණේරයන් වහන්සේ සැරියුත්හන ගෝලයානේ. සැරියුත් හාමුදුරුවගේ පින්දපාතේ වඩිනවා. පින්දපාතේ දවසක් වඩිනකොට ගඟක් මැද්දේ මහ කලබලයක්. පොඩි හාරු නැවතිලා ලොකු හාරු මේ මොකද්ද මේ මොකද්ද අහනවා. ඉතින් බුදුහාමෙන් සරියුත්තරෝ ඕවා වඩන්නේ අපි පින්දපාතයන් යන් යන් කියලා එහෙම කිව්වේ නැහැ. දැන් අපේ දරුවෝ අපෙන් යමක් ඇව්වාම අම්මලා තාත්තලා කියලා දෙන්න ඕනේ. දරුවෝ ප්‍රශ්න කර කර තමයි ඉගෙන ගන්නෙ. බලන්න සරියුත්තරෝ ඒ නිසා නිහතමානිය නැවතිලා පොඩි නම මේ ගඟනේ ගඟ ගලනවා. ඔය මිනිස්සු එකතු වෙලා ගඟ මැද්දේ ගල් දාලා පස් දාලා වේල්ලා බැඳලා අර වතුර එකතු කර ගන්නවා ගඟ මෙහා පැත්තේ වේල්ලා බැඳලා. ඒ එකතු කරන වතුර බලන්න අර අර ඇල දිගේ ගිහිල්ලා අර කුඹුරට යනවා. ඒ නිකං ගලන වතුර මෙහෙම රකින්නවා මේ මිනිස්සු. ඉතින් මේක තෝරලා බේරලා මේ කිව්වහම හා හරි. පොඩි හාරු දැන් යනවා ඉස්සරහට. තව ඉස්සරහට යනවා කම්මලක යකඩ තලනවා. පොඩි හාරු ආයෙන පොඩි ලොකු හාරු මේ මොකද? කිව්වා පොඩි නම මේ කම්මලක්නේ යකඩ තලනවා. ගිනියම් කරලා තලනවා. එතකොට ඒ යකඩේ ඊතල දුන්නට ඊතලයේ ඇද වුණොත් එහෙම ඉලක්කෙට යන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු ගිනියම් කරලා ඇද අරින්න මේක තලනවා. ඊතල. ඒකයි මේ කරන්නේ. පොඩි ආන හොඳට බලලා විමසලා ඔන්න යනවා දැන්. තව ටිකක් එහාට යන පාර මැද මේ ගස් කපලා ලොකු ආර මේ මොකද? එතකොට කිව්වා මේ වඩු බාසුන් නැහැලා ගස් කපලා අතු අයින් කරලා පොතු අයින් කරලා මේ ගහේ මැද්දේ තමයි පොඩි ආරණිය අරටුව තියෙන්නේ. ඒ අරටුලියෙන් භාණ්ඩයක් හැදුවොත් කල්පවතුන නැත්තම් ගොල්ල ගහනවා. ඒ ඉඳා ගහක වටින්නේ අරටුව. මේ බාසුන් නැහැලා එකයි මේ කරන්නේ. දැන් පොඩි ආරෝවා බලබල ආහාහා දැන් පින්න පාතෙත් වැඩියා. පන්සලට ආවා. බුදුහාමුදුරුව එදත් මෙන්න විවේකව ඉන්නවා. පොඩි ආරෝව බුදුහා ළඟ ඉරිලා වැඳලා ලොකු බුදුහාරණේ අදා අපි පින්න පාතේ යනකොට ඔ මේ උදකං හි නයන්ති නෙත්තිකා මේ ගඟවල් වල වැඩ කරන මිනිස්සු එකතු වෙලා උදක කියන වතුර ගඟේ වතුර හරවනවා උදකං හි නයන්ති නෙත්තිකා අර පොඩි හාර දැක්කේ බුදුහාන කියන බුදුහාන අහගෙන ඉන්නවා උසුකාරා නමයන්ද තේජන බුදුහානේ කම්මලක මිනිස්සු යකඩ තලනවා ඊතලවල ඇද අරින්න ඒකත් කිව්වා දාරුන් නමයන්ද තච්චකා
පච්චක වඩුව බාසුන්නේ නැහැ ගහ කපලා ඒකේ අරටු ගන්න භාණ්ඩ හදන බුදුහාන්නේ වැඩ කරනවා. දැන් මේ දැකපු ඒවා ඒ දැකපු දර්ශන බුදුහාමුදුරන්ට කියනවා. ඉතින් බුදුහාරව අහගෙන ඉන්නවා. ඒ නිසා අපේ අම්මලා තාත්තලාටත් අපේ දුවා දරුවන්ගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙන්න ඕනේ. දැන් වර්තමානයේ ලොකු පිරිහීමක් තියෙනවා. අම්මලා තාත්තලා ඉවර යන්නේ. දරුවන්ගේ ප්‍රශ්න අහන්නේ. දැන් බලන්න බුදුහාමුදුරෝ අර පොඩි හාරු ඇවිල්ලා බුදුහාන ගඟ මෙහෙම හරවනවා. ඌවා වඩන්නේ පොඩ්ඩම යන්න කිව්වේ නෑ. බුදුහාර කොච්චර නිහතමානීව සාවධානව අර පොඩි හාරු කියන එක අහගෙන හිටියා. ඉතින් ඒ නිසා අද වුණත් අපේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට දරුවන්ට තැනක් තියෙනවා තමන්ගේ ප්‍රශ්න කියන්න. අද නෑ එහෙම. ඒ නිසා දරුවෝ තමන්ගේ සම වයසයක තමයි බෙදා හදාගන්න. එතකොට ඒකට නොමග යනවා. වැරදි ආදර්ශ ලැබෙනවා. ඒ නිසා අම්මලා තාත්තලා වගකීම බුදුහාරුගේ ආදර්ශය ආන්න තමන්ගේ දරුවන්ට සාවධානව ඇහුම්කන් දෙන්න. දැන් බුදුහාරු බලන්න ඇහුම්කන් දුන්නා. අහගෙන හිටියා ඔක්කොම පොඩි හාරු කියන. ඉවර වෙලා බුදුහාරුගා පොඩි නම දැක්ක නේද ගඟ? උදකං හිනයන්ති නෙත්තිකා. බුදුහාරු අදාළ පොඩි නම අපේ මේ ජීවිතයත් හරියට ගංගාවක් වගේ. ගලන ගංගාව වගේ. ගංගාව ගලාගෙන 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 ගිහිල්ලා මුහුදට වැටෙනවා. ජීවිත ගංගාව අපි උපන්දා ඉඳලා අපි දවස් මාස අවුරුදු ගෙව ගෙවා කොහෙද යන්නේ? මරණයට. ජීවිත ගංගාව මරණයට කරා යනවා. ගලන ගංගාව මුහුදට වැටෙනවා. මුහුදට වැටුනොත් එහෙම ඒ වතුර බොන්න බෑ. මුහුදට වැටුනහම ගඟේ වතුර ලුණු රහයි, බොන්න බෑ. ආන්න ජීවිත ගංගාව උපන්න වෙනට ඔයේ ජීවිතල මැරිලා ගියොත් වැඩන්නේ. බුදුහාමිරුවාදාල පොඩි නම මැරෙන්ඩ ඉස්සලා ජීවිතයෙන් වැඩ ගන්න ඕනේ. ගංගාව මුහුදට වැටෙන්නේ ඉස්සලා අර මිනිස්සු එකතු වෙලා වේල්ලක් බැඳලා වතුර එකතු කරගෙන කුඹුරට දැම්මහම කුඹරට ගෙනිච්චාම කුඹුර සස්ත්‍රීයක වෙනවා. දැන් අපේ මේ විවිධ යෝජනා ක්‍රම කළත් එක පැත්තකින් වතුර එනවා, අනිත් පැත්තේ වතුර යනවානේ. ඉතින් ඊළඟට කියනවා ජල විදුලි උත්පාදනය කරන්න තියන්නේ වතුර නැහැ. ඉතින් අපේ ඒ සැලසුම් හරිය දුර්වලයි. ඉතින් ඒ නිසා අපේ රටේ අපිට ඕන තරම් වතුර තියෙනවා. ලෝකේ අනිත් රටවල් නැහැ එහෙම. නමුත් ඒ වතුර නිකා මුහුදට ගන්න වැඩන්නේ. ඉතින් ඒව නිසි ආකාරයෙන් කළමනාකරණය වෙන්න ඕනේ. දැන් බුදුහාරු වදාළේ එකයි පොඩි නම ජීවිතේ අපි හදාගන්න ඕනේ. උපන්න වෙන නිකන් ජීවිතේ මැරිලා ගිහිල්ලා වැඩන්නේ. අපිට මේ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍යත්වය මේක ලොකු පිනකර ලැබුණේ. ඒ නිසා මිනිහෙක් වෙච්ච ඔබ මැරිලා ගිහිලා පෙරේතයක් වුණත් වැඩන්නේ. මිනිහෙක් වෙලා උපන්න ඔබ තිරිසනෙක් වුණත් වැඩන්නේ. මිනිහෙක් වෙලා උපන්න ඔබ යකෙක් රාක්ෂසෙක් වුණත් වැඩන්නේ. ඒ නිසා මිනිහෙක් වෙච්ච අපි මනුෂ්‍ය ධර්ම දියුණු කරගන්න ඕනේ. ඒ නිසා බුදුහාරු අදාලා මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතෙන් වැඩ ගන්න. අම්මට සලකන්න, තාත්තට සලකන්න, හොඳ දරුවෝ හදන්න, හොඳ ආදර්ශවත් ජීවත් වෙන්න, කාටවත් හිරිහැරයක් කරදරයක් කරන්නේ නැතුව හොඳ ජීවිතයක් යහපත් ජීවිතයක් ගත කරන්න. ජීවිතේ උපන්න වෙන ඔහේ නිකන් වැඩක් නැතුව වැඩන්නේ නැහැ. එතකොට අන්න බුදුහාරෝ මේ පොඩි ආන්න කිව්වා පොඩි නම ගලන ගඟ වගේ තමයි ජීවිත ගංගාව හරවන්න හරි පැත්තට. ඊළඟට පොඩි හාමුදුරුවෝ දැක්ක අර කම්මලේ යකඩ තලනවා. බුදුහාර වදාලා ඇදම් ඊතලයේ ඇදවුනොත් ඉලක්කයට යන්නේ. ඒ වගේ අපේ ජීවිතයේ තැන් තුනක් තියෙනවා ඇදවෙන. අපේ කය ඇදවෙනවා, වචන ඇදවෙනවා, හිත ඇදවෙනවා. ඒ නිසා කය වචන හිත ඇද කරගත්තොත් එහෙම මේ ජීවිතය අසාර්ථකයි. ඔබ කය ඇද කරගත්තාම කයින් වැරදි කරනවා. අනුන්ට හිරිහැර කරනවා, අනුන්ගේ දේ කඩාවඩා කරනවා, දුෂ්චරිත කරනවා. වචන ඇද වුණාම බොරුව, කේලම, හිස් වචන, පරුස වචන වැඩන්නේ. ජීවිතය අසාර්ථකයි. එහෙනම් කය වචන හිත ඇද කරගන්න එපා. ඒවා ඇද වුණොත් එහෙම ජීවිතේ ඇද වෙනවා. ඊතලේ ඇද වුණොත් එහෙම ඉලක්කයට යන්නේ. ඒ වගේ පොඩි නම කය වචන හිත නරක් කරගන්න එපා. යහපත් කරගන්න ඕනේ. පොඩි ආම්රෝ දැක්කා දාරුන් නම ඇඳි තච්චකා වඩු බාසුන් නැහැලා අර ගස් කපලා ඒකේ අරටුව ගන්නවා. ගහේ වැදගත් වෙන්නේ අරටුව. අරටුවෙන් භාණ්ඩයක් කල්පවතිනවා. එලයෙන් හැදුවාම ගුල්ලෝ ගහලා කල්පවතින්නේ. ආන්නේ නිසා හැම දෙයකම අපි ගන්න ඕනේ සාරංච සාරතෝ ඤත්වා. සාරදේ ගන්න ඕනේ.
අසාරදේ වැඩක් නැති අයින් කරන්න ඕනේ. ඒද හැම තිස්සෙම අපිට පුළුවන්කම තියෙන ඕනේ හොඳ දේ නරක දේ තෝරගන්න, විනිශ්චය කරන්න. මේක හොඳයි මේක නරකයි. මේක කරන්න ඕනේ මේක කරන්න එපා. ඒ අවබෝධය අපි ඇති කරගන්න ඕනේ. ඒක තමයි ධර්මය කියන්නේ. මේ බණහන්නේ ඒකට. හොඳ නරක තේරුම් ගන්න ඕනේ. නරක දේ අයින් කරලා හොඳ දේ ගන්න ඕනේ. අර ගහේ අරටු අරන් හැදුවොත් කල් පවතිනවා නැත්තම් කල් පවතින්නේ නැහැ. ඒ වගේ අපි හැමතිස්සෙම හොඳ දේ ගන්න නරක දේ අයින් කරන්න. දැන් මේ පොඩි හාමුදුරුවෝ දැක්ක දේවල් බුදුහාමුදුරුවෝ අර විදියට පැහැදිලි කළා, තෝරලා බේරලා දුන්නා. බුදුහාමුදුරුවෝ දැන් මේ ගාථාවේ පද තුනයිනේ තියෙන්නේ දැන්. බුදුහාමුදුරුවෝ හතරක් වෙන්න එකතු කළා. මොකක්ද එකතු කළේ? බුදුහාමුදුරුවෝ වදාලා පොඩි හාමුදුරුවෝ පොඩි නම අත්තානං දමයන්ති සුබ්බතා. සුබ්බතා කියලා කියන්නේ යහපත් පැවතුම් ඇති අය, යහපත්ව ජීවත් වෙන අය, යහපත්ව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අය. සුබ්බතා යහපත් පැවතුම් ඇති අය. අත්තානං දමයන්ති තමන්ව දමනය කරගන්න. මෙතන ධර්මයේ අත්ත කියලා කිව්වේ තමන්ගේ හිත. අපේ හිතයි හදන්න ඕනේ. පින්වත්නි, අපේ හිත ලස්සන කරගන්න පුළුවන්. අපේ හිත කුණු වෙනව නැත්තම් අපේ හිත කුණු කරගන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන්. ඒ නිසා හිත කුණු කරගන්න එපා, හිත රත්තරන් කරගන්න. ඔබේ හිත රත්තරන් කරගන්න පුළුවන්. ඔබේ හිත කුණු කරගන්න එපා. අපේ අවබෝධය නැති වුණාම අපේ හිත කුණු වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, අපි යනවා හෙට උදේ පාන්දර කතරගම. දැන් ඔන්න වාහනයක් ගෙන්නගෙන ඔක්කොම ලකලෑස්ති වෙලා සූදානම් වෙලා යන්න. දැන් හෙට කතරගම යන්න. ඉතින් උදේ පාන්දර දෙක තුනේ ලෑස්ති වෙලා දැන් ඔන්න යන්න ලෑස්ති. ඉතින් වාහනේ අයිතිකාරයා, ඉතින් මේක තෙල් වතුර තියෙනවද බලන්න ස්ටාර්ට් කරලා බලනවානේ. ඉතින් සද්ද වෙනකොට කලින් දවසේ රෑ ඇවිල්ලා ඒ ළඟ තැනක හිඟන්නේක් ඉන්නවා නිදාගෙන. මේ කාර් එක ස්ටාර්ට් කරනකොට වෑන් එක සද්දට ඇහැරුණා හිඟන්නට. හිඟන්නට ඇහැලා නැකිටුණා. නැකිටලා මෙයා කල්පනා කරා, අපෝ දැන් මේගොලු යන්න හදන්නේ, මට මොකවත් හම්බ වෙන්න. හිඟන්න ඉක්මනට අර බෑග් ටික මලු ටික එහෙම මෙහෙම් අර ලෝබු ටික දාගෙන එයාගේ ඇඳුම් මරව මේවා එල්ලගෙන හිඟන්න ඕන වාහනේ දැන් එන පැත්ත බල පාට බහැලා එනවා ඉස්සරහට, මේ වෑන් එක ඉස්සරහා. දැන් අපි යන්නේ කතරගම හොඳ ගමනක්. දැන් අපේ වෑන් එක ඉස්සරහට එනවා දැන් මේ හිඟන්න අර 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 මලු මලු එල්ලගෙන. දැන් මොකද වෙන්නේ බලන්නකෝ. දැන් මේ හිඟන්න වාහන මැද්දේ පාරේ ඉඳන් අනේ මහතුනේ ඊයේත් කණ්ඩ නෑ, මට මොන හරි දෙන්න ඇල්ලනවා. දැන් ඉක්මනට වාහනෙන් බැහැලා අර කතරගම කියන කෑම එහෙම ලිහලා අර මිනිහට බෙදලා කරලා කණ්ඩ දෙනවද? ලෑස්ති වෙනවද? හොඳට හිතලා බලන්නකෝ මොකද වෙන්නේ. අපේ හිත නරක් වෙන්න ගන්න, හිත කුණු වෙන්න ගන්නවා. අපේ හිත කුණු වෙන්න ගන්නවා නේද? අර මිනිහට දෙන්නේ නෑ. අර අපි ඇතුලේ ඉන්න එක එක නම් කවුරුවත් දැක්කේ නැද්ද? මේ හිඟන්න බලන්නකෝ, මේ සුබ ගමනක් යන්නේ, මේ කාලකන්නේ කිසරණ. අපෝ පෙරනිමිති නැද්ද? හිතන් ඉතින් වෑන් එකේ ඔක්කොම කතා කරනවා, ඔක්කොම කතා කරනවා. මොකවත් දෙන්නේ වෑන් එක ශ්‍රාස් ගාලා උන් ඉස්සරහට ඇදගෙන යනවා. ඉතින් ඇතුලේ කතාව මේ හයියෙන් හයියෙන් වේ කා බලන්නකෝ, අර කුණු එල්ලගෙන මේ උදේ පාන්දර. ඉතින් අර ඩ්‍රයිවරුත් මේක අහගෙන කියලා දඩාස් ගාලා ගහනවා තව එක. මොකද වුනේ? අර හිඟන්න අපේ අතින් ඇල්ලුවද මොකක් කරේන්නේ? මොකද වුනේ? අපේ හිත කුණු කරගත්ත එක වුනේ. අපිට බැරිද හිත රත්තරන් කරගන්න? මේ හිඟන්න අපි හිතන්න ඕනේ මේ දේව දූතයෙක් අපි ඉස්සරහට එවෙලා ධර්මයේ දන්නේ කෙන හිත කුණු කරගන්න, හිත රත්තරන් කරගන්නවා. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මිනිහ අපිට ලොකු පණිවිඩයක් දෙන්නේ. අනේ මහත්තුරුනේ මං වගේ වෙන්න එපා, මම කාටවත් උදව් කරලා නැහැ, දාන් දීලා නැහැ, මට ඒ නිසා හිඟන්නෙක් වෙලා. ඔය ඇත්තොත් එහෙම නුදුන්නොත් හිඟන්න වෙනවා. මේ පණිවිඩය දෙන දේව දූතයෙක් කියලා අපි හිතුවොත් අපේ හිත කුණු වෙන්නේ. එහෙම නැත්තම් මේ මිනිස්සයා අපේ බුදුහාරු අර දවසක් පිණ්ඩපාත යනකොට මේ බමුණෙක් පැනලා පාර මැද්දට අනේ පුතේ දැක්ක කල් කියනවා. බුදුහාරු තාත්ත සුද්ධෝදර රජුනේ. ඉතින් හැමෝම පුදුම වෙනවා. බුදුහාරු වදාළ මහණෙනි, මේ බමුණ මීට ආත්මාර්ග ගානකදී සමගේ තාත්තා මේ. ඉතින් ඒ වගේ මේ බමු මේ ඒ වගේ අපි හිතන්න ඕනේ මේ මිනිස්සයා ඉස්සර ජාතිය අපේ අපච්චි වෙන්න පුළුවන් නැද්ද? ඉස්සර ජාතිය අපේ නෑ කෙනෙක් වෙන්න ඇති කියලා හිතුවොත් හිත කුණු වෙන්නේ නැහැ. අන්න ධර්මයට ලං වෙනවා කියන්නේ ඒකයි.
එනිසා ඔබ කිසිම දෙයකින් හිත කුණු කරගන්න නැතුව හිත රත්තරන් කරගන්න ඔබට පුළුවන් ධර්මයේ දන්න කෙනාට. නොදන්න කෙනා තමයි හිත නරක් කරගෙන ඒ තුලින් ජීවිතේ වරද්ද ගන්න. ඒ නිසා බුදුහාරු වදාළි හිත හදන්න, හිත කුණු කරන්න. අත්තානං දමයන්ති සුබ්බතා ඥානවන්තය. ආන තමන්ගේ හිත දමණය කරනවා, හිත හදා ගන්නවා. ආන් ඒ නිසා අද හැමදෙණේක හිතන්න, හැම දෙයකදීම කල්පනා කරලා මේක හොඳයි මේක නරකයි හිත හදා ගන්න. අන්න එතකොට ඔබට ජයග්‍රහණය ලැබෙනවා. බුදුහාමුදුරු මේ සුඛ සාමණේරයන් වහන්සේ මුල් කරගෙන උදකං හින අයන්ති නෙත්තිකා ගංගාව ගලන්න වගේ ජීවිත ගංගාව ගලනවා. මැරෙන්න ඉස්සෙල්ලා ඔබ ජීවිතෙන් වැඩ ගන්න. මැරුණාම කොහේයිද දන්නේ. ඒ වගේම සුඛාරණත් නමයන් තේජනං ඊතලේ ඇදුණොත් ඉලක්කෙර යන්නේ. ඒ නිසා කය වචන හිත ඇද කරගන්න එපා. ඒ වගේම දාරු නමයන් තච්චක ගහේ අරටු අරන් යමක් ඇදුවොත් කල්පව දෙනවා, නැත්තම් විනාශ වෙනවා. ඒ නිසා අපි හැම දෙයකම හොඳ දේ ගන්න නරක දේ අයින් කරන්න. බුදුආර වදාළ හිතත් හදා ගන්න, හිත කුණු කරගන්න එපා. හිතේ ලෝභය, ද්වේෂය, මෝහය, මදේ, මාන, ඉරිසියා කුණු වෙනවා. ඒ කුණු හඳුනගෙන ඒවා පැත්තකට දාලා දානීය පරිත්‍යාගය හොඳ දේ දියුණු කරන්න. එතකොට ඔබේ ජීවිතේ ලස්සන වෙනවා. එතකොට ඔබේ ජීවිතේ ලස්සන වෙනවා. එතකොට මෙලවත් සැනසෙනවා, පරලොවත් සැනසෙනවා. හිතයි හදන්න ඕනේ, හිතයි කුණු වෙන්නේ, හිතේ මේ ලෝභ දේශ මොහ මද මුිරිසියා තියෙන. ඒ හිතේ කෙලෙස් සංසිදෙවාම තමයි බුදු පසේදී මහරහතුන් පැමිණිච්ච නිවනටපත් වෙනවාය කියලා කියන්නේ. ඒ හින්දා අපි හැම කෙනෙකුටම මේ ධර්මාබෝධය තුළින් ඒ උතුම් නිවන් සාන්තිය ලැබෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අද මේ බක් පොයේ දවසේ මේ සන්ධ්‍යාවේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. අපි කරුණාම බණ දේශනා කළා. මේ ධර්ම දානමය පින දෙවියෝ අනුමෝදන් වේවා, අපිව රැකදෙත්වා, දෙවියෝ පතන බෝධි වලින් උතුම් නිවනින් සැනසෙන්න පින් ගණිත්වා කියලා සාදු කියන්න. සාදු. අපවත් වී වදාළ අතිගරු අපේ නායක හාමුදුරුවන් වහන්සේලා අපි සිහිපත් කරමු. පදවි ගම්පොල ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අඹේවල පඤ්ඤාසාර මහානායක හාමුදුරුව, අපේ ධම්මරත්න නායකයන් ගුරුදේවයන් වහන්සේලා ප්‍රධානව, අපවත් වෙච්ච සීරු හාමුදුරුන්ට දායකකාරකාදීන්, ඔබ අප නමින් පරලෝකීය ගුරුදෙමව්පියාදී ඥාතීන් මේ පින් ලැබිලා ඒ සැපවත් වේවා, සුගතියටපත් වේවා, උතුම් නිවනින් සැනසෙන්න පින් ගණිත්වා කියලා සාදු කියන්නේ. සාදු. ඒ වගේම ගරු කටයුතු අපේ තුම්බෝවිල ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි වේවා කියලාත් අපි ආශිර්වාද කරනවා. එයාගේ මේ පින්කම සංවිධානය කළ දායකද්දක් වූ හැම දිනාටමත්, එයාගේ බණ ආණ්ඩ එකතු වෙච්ච ලංකාවේ විදේශගත වෙන හැම දිනාටමත්, ඔබේ දූ දරුව වැඩිහිටිය ගුරුදෙමව්පියන්ගේ විදේශගත හැම දිනාටමත්, මේ ධර්ම ශක්තිය වලින් ජීවිත ගුණ නුවණින් වැඩිලා මෙලවත් සැනසලා පරලොවත් සැනසලා සසර දුකින් නිදහස උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. ආකාසට්ඨාජ බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්මශ්‍රවණයෙන් අත්පත් වූ ආනිසංසයන් දෙවියන්ටත් පරලෝකයේ ඥාතීන්ටත් ඔබ අප සෑම දිනාටම ජාත්‍යාදී සසර දුක් නිම කරන උතුම් නිවන පිණසම හේතු වේවායි සාදු කියා පින් අනුමෝදන් විය යුතු. සාදු සාදු සාදු. සවින්නතුනි, අද පින්වර වක්පුර පසළොස්වක පොහෝදා ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් ධාරේ සඳහා ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ, පානදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමය, මොරටු එගොඩවෙන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමයන, උභය විහාරාධීශර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පිරිවෙනේ හිටපු පරිවේනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය තන් තිරිමුල්ලේ සරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාතුනක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. මේ මොහොතේදී පරිස්කාර පූජා කිරීමේ කටයුත්ත සිදුවන මොහොත, අපි හැම දෙනාම යලිත් සාදුනක් දෙමු. සාදු සාදු සාදු. සුබිනුතුනි, යලිත් අපි ඔබ හමුවන්නේ පූජා සදහම් දාරෙන් පස්වරු 6:30ට බෝධි පූජාමය පුණ්‍ය කර්මයේ සමගින් පූජා සදහම් දාර ගැනීමේදී අනුග්‍රහක දායකත්වය ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සමගින් පියෝඩෙල්. අද පූජා සදහම් දාර ගැනීමේදී අපගේ
නිෂ්මාදක කණ්ඩායම බාහිර ප්‍රචාරක අංශය වෙනුවෙන් කාර්මික නිලධාරී ප්‍රසන්න ගාල්ගේ සමග රවින්ද්‍ර ප්‍රනාන්දු සහය අජන්ත ප්‍රියදර්ශන සමග ප්‍රේමසිරි ජයනෙත්තේ මා සමග නිවේදන නිෂ්පාදන කටයුතු සිදු කළේ බද්‍රජිත් සෞම්‍ය කුමාර මම ප්‍රියදර්ශන සමන් කුමාර යලිත් අපේ සම්බන්ධතාවය ලබා දෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවේ සොර නිවේදක ලහිරු කාවින්දේ සමගම වෙළඳ සේවාවේ සොර නිවේදක ශාන්ත කුමාර ඔබට පස්සරු 6:30ට හමීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.